මෙත් කමඨහන. මෛත්‍රිය නම් අනුන් වෙත හිත සිත් පැවැත්වීම වශයෙන් පැවති අද්වේෂයමයි. එය ක්‍රමානුකූලව අභිවර්ධනයට පත්කර ගැනීමෙන් අධ්‍යාත්මෙහි ඉතා උසස් ශක්තියකගේ පහළවීම සිදුවෙයි. බ්‍රහ්ම විහාර නාමයෙන් සඳහන් වන මේ ධර්මයෙහි අගය කියා නිම කළ නොහැක්කේය. පටන්ගත් තැන් පටන් මේ භාවනාවේ ප්‍රතිඵලයෝ නිබදවම ලැබෙන්නෝය. හොඳට දියුණු කරගත් මෛත්‍රී භාවනාවේ ආනිසංසයෝ 11ක් වෙයි. ඔහු මෙසේය. සුවසේ නිදයි. සුවසේ අවදි වෙයි. නපුරු සිහින නොපෙනෙයි. මිනිසුන් හට ප්‍රිය වෙයි. අමනුෂ්‍යයන් හට ප්‍රිය වෙයි. දෙවියෝ රකි. ඔහුට ගිනි වසවිස ආයුධ වලින් එන බය නොපැමිණෙයි. වහා සිත සමාධියට පත්වෙයි. මුඛ වර්ණය ප්‍රසන්න වෙයි. නොමුලාව කලුරිය කෙරෙයි. මතු අරහත් මාර්ගඵල නොලද්දේ නම් බ්‍රහ්මලෝක පරායන වෙයි. මේ වනාහි ඒ ආනිසංසයෝය. එයින් ආනිසංස 10ක්ම මෙලවදී ලැබෙන බව සැලකිය යුතුය. මේ මෛත්‍රී කමඨහන දියුණු කර ගැනීමට කැමැත්තා විසින් පළමුවෙන් මෙත්තාව ඉගෙන ගත යුතුය. මෙත් ක්‍රම 4 දැන ගත යුතුය. අරමුණට ගන්නා කොටස් 4 දත යුතුය. සීමා සංවේදය දත යුතුය. ඕදි අනෝදි වශයෙන් මෙත් වැඩීම දත යුතුය. දිශා එරණිය දත යුතුය. මේ සියල්ල දැනීමෙන් මෙත් කමඨහනේ සාරාංශය දැනගත්තා වෙයි. මෙත් ක්‍රම 4 නම් අවේරෝ හෝමි, අව්‍යාපජ්ජෝ හෝමි, අනීගෝ හෝමි, සුඛී අත්තානං පරිහරාමි යනුයි. තේරුම්: මම වෛර නැතිවෙම්වා, තරහ නැතිවෙම්වා, දුක් පීඩා නැතිවෙම්වා, සුවපත් වෙම්වා යනුයි. අරමුණු 4. මෛත්‍රියට අරමුණු වශයෙන් පළමුවෙන් ගන්නේ තමයි. තමාට මෙත් කිරීම සතර ආකාරයෙන්ම සම්පූර්ණ වූ කලෙහි එක් කොටසක් සම්පූර්ණ වෙයි. මුලින් දැක්වූයේ ඒ ක්‍රමයයි. එසේ හොඳට දියුණු කරගත් මෛත්‍රිය තමාගේ හිතවතෙකු මෙනෙහි කොට ඔහු වෛර නැති වේවා, තරහ නැති වේවා, දුක් පීඩා නැති වේවා, සුවපත් වේවා යයි මෙසේ දෙවන කොටස සපුරාලිය යුතුය. මෙත් කළ යුතුය. මධ්‍යස්ථයාටද මේ සතර ආකාරයෙන් දියුණුවට පත්වන තුරු මෙත් කළ යුතුය. සතුරාට ඊළඟට මෙත් කළ යුතුය. තමාගේ පටන් අරබන මේ විෂය 4 ඉතා හොඳ ක්‍රමානුකූල පිළිවෙලකින් ක්‍රම 4ෙන් මෛත්‍රියට සම්බන්ධ කොට භාවනාව ගෙන යාමේදී මෙය ක්‍රමෙන් දියුණුවට පත්වෙයි. මෙහි දැක් වූ මෛත්‍රිය හඟවන ක්‍රම 4 අතුරෙන් එක් ක්‍රමයකින් සියලු විෂයන්හි මෙත් කිරීමෙන් සම්පූර්ණ කරගත හැකි වන්නේය. එකක් පුරුදු වූ පසු දෙවන ක්‍රමයක් අල්ලා ගැනීම යෝගාවචරයාගේ අදහස අනුව වෙයි. ක්‍රම 4ෙම ඇත්තේ මෛත්‍රියම හැඟීම වැඩෙන සැටිය. විශේෂයෙන් සැලකිය යුතුයි. තමාට මෙත් කිරීමේදී ආත්ම සෙනෙහස මතුවන්නට ඉඩ නොදී එය කළ යුතුය. ඒ හොඳට දියුණුවට ගිය පසු සිතේ තනුකත්කම දැනෙයි. එහිදී තමාට තමා දියුණු කළ මෛත්‍රිය හිතවතාට යොමු කිරීමෙන් දෙවන පියවර නැගිය යුතුය. එහිදී සිතට අරමුණු කරගන්නා හිතවතා සම වූ පූජ්‍ය ගුණවත් පුද්ගලයෙකු විය යුතුය. පුරුෂයෙකු විසින් පළමුවෙන් මෙසේ හිතවතා වශයෙන් තෝරාගත යුත්තේ පුරුෂයෙක්මය. ස්ත්‍රියක් විසින් එයට තෝරාගත යුත්තේ ස්ත්‍රියකි. අතිප්‍රිය පුද්ගලයා රාගයට හේතුවන බැවින් සාමාන්‍ය ප්‍රියත්වයට පමුණුවා මෙත් කළ යුතුය. මෙසේ මෙත් කිරීමේදී සිතේ ඒ අරමුණෙහි තැන්පත් වීමෙන් නීවරණයන් තුනීව ෂණික සමාධිය ලැබෙයි.
එය බොහෝ කලක් වැඩිමෙන් බාහිර හැඟුමින් තොරව ඒ අරමුණෙන් යුක්ත සිත තැන්පත් කොට තබා ගැනීමේ ශක්තිය ලැබෙයි. එයින් මත්වී මෛත්‍රියෙන් තමා දියුණුවයි සිතන්නට පිළිවෙන. එහෙත් මේ තවම අතරමඟ බව සලකන්න. ලැබූ තත්ත්වයේ අඩුවන්නට නොදී දියුණු කර ගැනීමේ අදහස තිබිය යුතුය. මීළඟට මධ්‍යස්ථ පුද්ගලයෙකු අරමුණු කර තමාගේ මුල් සමාධියට සමවැදී සිත දියුණු කොටගෙන මධ්‍යස්ත්‍රයා ප්‍රියභාවයට හරවාගෙන ඔහු කෙරෙහි පූර්වෝක්ත ක්‍රමයෙන් මෙත් කරනු. බොහෝ කලක් එහි යෙදෙන විට මුල් ප්‍රිය හැඟීමකට පැමිණ එකම සමාධි නිමිත්තක් බවට පත්වෙනවා ඇත. එයින්ද දියුණු වූ සිත නැවත නැවත සමවැදීමෙන් බලවත් කොටගෙන අප්‍රිය සතුරාද අරමුණු කොට ඔහු පළමුවෙන් මධ්‍යස්ථ තත්ත්වයට පමුණුවා. ඊළඟට ප්‍රිය තත්ත්වයට ගෙන පූර්වෝක්ත ක්‍රමයෙන් මෙත් කළ යුතුය. ඒ සම්පූර්ණ වීමේදීද අප්‍රිය සතුරු හැඟීම් නැතිව එකම ප්‍රීති හැඟීමෙන් සමාධි නිමිත්ත දියුණු වන්නේය. මෙසේ තමාද තම ප්‍රියයාද මධ්‍යස්ථයාද අප්‍රියයාද යන මේ කොටස් හතරෙහි පළමුවෙන් පැවති සීමා හතර ගෙවී ගොස් ඒකත්වයට පත්වීමෙන් සියලු සත්ව යනුවෙන් ආලම්බන සාමාන්‍ය සිතින් ගත හැකි වන්නේය. එකල ඔහුට සියලු සත්වයෝ වෛර නැතිවෙත්වා, සියලු සත්වයෝ තරහ නැතිවෙත්වා, සියලු සත්වයෝ දුක් පීඩා නැතිවෙත්වා, සියලු සත්වයෝ සුවපත් වෙත්වා යනුවෙන් සතර ආකාරයකින් මෙත් වැඩීමට පිළිවන් වෙයි. සියලු කොටස් ඒකත්වයෙන් සැලකීමට පිළිවන් වන චිත්ත සමාධිය ලැබීමෙන් මෙම මෛත්‍රී භාවනාවේ සීමා සම්බේදය සම්පූර්ණ වෙයි. යතෝක්ත වූ හතර ආකාරයෙන්ම සියලු ප්‍රාණීහු, සියලු භූතයෝ, සියලු පුද්ගලයෝ, සියලු ආත්ම භාව ඇත්තෝ යන මේ කොටස් අරමුණට ගැනීම වශයෙන්ද මෙත් වැඩීමෙන් මෙම උපචාර ධානය අනෝදි වශයෙන් විසි ආකාරයකින් ලැබෙන්නේය. මෙසේම ඕදි වශයෙන් ලැබෙන සියලු ස්ත්‍රීහු, සියලු පුරුෂයෝ, සියලු ආර්යයෝ, සියලු අනාර්යයෝ, සියලු දෙවියෝ, සියලු මනුෂ්‍යයෝ, සියලු අමනුෂ්‍යයෝ, සියලු විනිපාතිකයෝ යන මේ කොටස් අටද පිළිවෙලින් අරමුණටගෙන පූර්වෝක්ත හතරාකාරයෙන් මෙත්වැඩීමෙන් උපචාර ධ්‍යාන 28ක් ලැබෙයි. මෙසේ මේ ඕදි අනෝදි යන දෙකොටසම එකතු වීමෙන් සමාධිය ලැබෙන කොටස් 8 40ක් එනම් 48ක් වන්නේය. මෙතෙක් මේ යෝගාවචරයා හට මෙහි යෙදීමෙන් ඔහු තුළ මුලදී තිබූ දුබලකම් මැකී ගොස් විතර්ක ආදී ධානාංගයන් ශක්තිමත්ව පහළ වීමෙන් නීවරණයන් වික්ඛම්බණයෙන් යටපත් වීමෙන් යතෝක්ත සත්ව නිමිත්ත අරමුණු කොටගෙන ප්‍රථම ධාන චිත්තය පහළ වෙයි. එය දැනගෙන එයට නැවත නැවත සමවැදීමෙන්ද එහි ඇති ධානාංගයන් එකක් පාසා අනුලෝම ප්‍රතිලෝම වශයෙන් ප්‍රත්‍යවේක්ෂා කිරීමෙන්ද එය වසීභාවයට පත්කර ගත යුතුය. මෙහිදී දියුණු වූ සමාධිමත් සිතක් පිරිහීමටද ඇති වූ සමාධියක් වැළහි යාමටද හේතුවන අසප්පාය කරුණ වූ ප්‍රකාශිත වූ සමාධි දියුණුවට බාධක වූ ආවාසය, ගොදුරුගම, කතාව, පුද්ගලයා, නොනිසි ආහාර හා ඍතුව, ඉරියව්ව යන මේ හතෙන් දුරු වී සමාධිය දියුණුවට උපකාර වූ සප්පාය කරුණු හත සේවනය කරමින් තමා දුකසේ ලබාගත් මෙම උතුම් ගුණය තහවුරු කර ගැනීමට උත්සාහ ගත යුතුය. මෙහිදී යෝගාචරය විසින් සැලකිය යුතු වන්නේ තමාගේ අධ්‍යාත්මික ගුණයේ తත්වය සලකා එයට සර්ව ප්‍රකාරයෙන් අහිතකර දේත් හිතකර දේත් පිළිබඳ විවේචනයක් තබා ගැනීමයි. ඉතා කුඩා අහිතකර දේත් ගුණ විනාශයට හේතුවන හැටි හොඳින් තේරුම්ගෙන සිටිය යුතුය.
සමාධියට ප්‍රතිපක්ෂ කතා කියන පුද්ගලයන් දුරින්ම දුරු කර යුතුය. ස්ථාන හා භෝජනද ඍතුවද තමාහට බලපවත්වන හැටි තේරුම් ගත සිටිය යුතුය. තවද අර්පණාවේ දියුණුවට හේතුවන පරිෂ්කාරය ආදිය පිරිසිදුව තබා ගැනීම, ශ්‍රද්ධා ආදී ඉන්ද්‍රියන් සමතාවයට පමුණුවාලීම, නිමිත්ත කුසලතාව, සිතට නිග්‍රහ, පග්‍රහ, උපේක්ෂාවන් දීමට සුදුසු අවස්ථාවේ එය කිරීම, අසමාහිත පුද්ගලයන් දුරලීම, සමාහිත පුද්ගලයන් ඇසුරු කිරීම යන මේවා සම්පූර්ණ කිරීම සිතට ගත යුතුය. මෙසේ ලබාගත් මෛත්‍රී ධානය දියුණුව සඳහා දිසා එරණෙහි යෙදී යුතුය. දිසා එරණය නම් දිසාවන් අනුව එහි සත්වයන්ට මෙත් පැතිරවීමයි. තමා වසන තැන් පටන් අරඹා එහි මෙත් පතුරුවා ඊළඟට ගෙහි වැසියන් අරමුණු කොටගෙන මෙත් කරනු. මෙසේ මුළු ගමේද, මුළු දිවයිනේද, සක්වලද, අනන්ත සක්වලද පැතිර යනසේ මෙත් කිරීම මෙහි මෙත් පතුරුවන ක්‍රමයයි. දිසා එරණයේ පිළිවෙල. නැගෙනහිර දිග සියලු සත්වයෝ යනාදී විසින් 48 ආකාරයකි. දකුණු දිග ද එසේමයි, බටහිර දිගද එසේමයි, උතුරු දිගද එසේමයි. ඉන් පසු අනුදිසා හතරද, උඩ යටද එසේම 48 බැගින් ඒ ආකාර ලැබෙන හේන් මේ දිසා එරණෙහි 48 වැඩි කිරීම 10 480 ආකාරයක් ලැබෙයි. මුලින් සඳහන් කළ ඕදි අනෝදි 48ක් එකතු වීමෙන් 528 ක්‍රමයක් අර්පණා සමාධිමේන් ලැබෙන බව සැලකිය යුතුයි. යම් කිසි පුද්ගලයෙක් සිහිය ඇතිව නිවන් අරමුණු කොට අප්‍රමාණ වශයෙන් මෛත්‍රී වඩන්නේ නම් ඔහුගේ සංයෝජනයෝ තුනී වන්නාහ.